ආයුබෝවන් දැහැමි සිතිවිල්ලකින් ප්‍රබෝධමත් දවසක් අපි නිර්මාණය කරගමු. කපටිකමින් අපි වලකිමු. මේ සමාජය කෙනෙක් රවටලා කෙනෙක් වංචාවකින් හසු කරගෙන තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්නට පෙළඹෙනවා. ඔබත් එවැනි කෙනෙක් නම් අනුන් රවටන අනුන්ව කූට උපක්‍රම වලින් හසු කරගෙන යම් යම් ලාභ සිද්ධ කරගන්න කෙනෙක් නම් ඔබ ඔබේ ජීවිතයේ පිළිබඳව පිළිකුලෙන් දැකිය යුතුයි. අනුන් රවටමින් අනුන් අමාරුවේ දමමින් තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්නවා කියන්නේ පින්වත්නි, ඒ තරම් අපරාධයක් අපට පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. අනුන් රවටමින් අනුන් කූට උපක්‍රම වලින් හසු කර ගනිමින් යම් කෙනෙක් ක්‍රියා කරනවා කියන්නේ ඒතාමත්ම නරක දෙයක්. එනිසා ඔබට ලැබුණ වටින ජීවිතයක්, ඒ ජීවිතයට රැවටීම කපටිකම කියන මේ වංචනික ධර්මයන් එකතු කරගන්න එපා. ඔබ කපටිකමෙන් වංචාවෙන් ලබා ගන්න දේට ඔබට කවදා හරි ඒකාන්තයෙන්ම පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඒ ගෞරවයක් වෙන්න පුළුවන්, යම්කිසි ලාභයක් වෙන්න පුළුවන්. කපටිකමින් වංචාවෙන් යමක් ඔබ අරගන්නවා නම් ඔබ සමාජ ඉස්මතු වෙන්න උත්සාහවන්ත වෙනවා නම් ඔබට ඒ තුළ විපාකයක් ලැබෙනවා. ඒ නිසා අපි අවංක වෙමු. අවංක වෙන තරමට අපට අප ගැන බොහොම ප්‍රියශීලී භාවයක් ඇති වෙනවා. අවංක වෙන මනුස්සයා මේ සමාජ සමහර විට තැනක් හිමි නොවන කෙනෙකුත් බවට පත් වෙන්න පුළුවන්. මොකද අවංක භාවය නිසා යම් යම් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ අවංක භාවය ඔබටම පිහිටක් ලබා දෙයි. ඔබට ඔබ ගැන හිතනකොට ඔබ ගැන ප්‍රියභාවයක් ඇති වේ. අවංක වීම මේ ධර්ම මාර්ගයේ ප්‍රධානම කාරණාව. කෙනෙක් රවටන් නැතුව ඇත්තම කතා කරන සත්‍යවාදී ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. ධාර්මිකව ඔබට යම් ගෞරවයක් යම් වස්තුවක් ඔබට අයිති කරගන්න පුළුවන් නම් ඔබට ඉතාමත්ම වටින ජීවිතයක් ඔබේ චරිතය තුළින් නිර්මාණය වෙනවා. නිසා කපටි වෙන්නේ නැතුව කපටිකම නැමැති මෙන්න මේ අකුසල ධර්මයෙන් වැළකීලා අවංකව ඉතාමත්ම සාධාරණව සෑම දෙයක්ම ලබා ගන්නට ඔබ උනන්දු වෙන්න. මොකද කවදා හරි නම් මේ කරන දේවල් වල විපාකය තමන්ටම විඳින්න වෙනවා. සුළු ලාභ අපේක්ෂා ගෞරව වෙනුවෙන් තව කෙනෙක් පෙළන්න එපා, තව කෙනෙක් රවටන්න එපා. මොකද මාව යම් කෙනෙක් රවටනවා නම් මමත් කැමති නෑ රැවටෙන්න. ඒ වගේ තමයි අන් අය.
නිසා සමහර අය නිතාම අවංකව පැහැදීමෙන් කටයුතු කරන උදවිය අන්ත අසරණ කරමින් කූට උපක්‍රම යොදමින් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න පිරිස් මේ සමාජයේ ඉන්නවා. ඔබත් එහෙම කෙනෙකු නම් ඔබ ඒ උදවිය තුලින් නැගී හිටියත් ඔබට කවදා හරි නමුත් ඒක විපාකය ලැබෙනවා. අපි කියනවා යා දෙන්නේ නැහැ. කපටිකමින් වංචාවෙන් උපයාසපයා ගත්ත මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒව යා දෙන්නේ නැහැ. මේ තුල ඒකාන්ත වූ සත්‍යයක් පවතිනවා. සංසාරයටත් ඒ තුල බලපෑම ලැබෙනවා. මෙලෝ ජීවිතයටත් ඒ තුල බලපෑම ලැබෙනවා. එනිසා අපි අවංක වෙමු. අන් අයට කපටිකම් නොකර අන් අය රවටන්නේ නැතුව ඇත්තෙන් අපි ජීවත් වෙමු. ඒ ගුණය ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න සෑම මොහොතකම ඔබට ඔබ නොහිතනම ජයග්‍රාහී තැනකට ඔබේ ජීවිතය ඒ ගුණය නිසා පමුණවා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට.